Cuida. Cuida por ti. Hey, ¿quién es? Cuida. Cruza casa de la mai. Procita jivite aramba. Avasana vene. Una banana. Tú me dabas el galile cana vio mangalakia. Jesús van se gay. ¿Quién? Manio de. Ey, sitio. Etra procita jivite aramba vete caudine. Deva. Amma. ¿Hay en quién? ඔන්න ප්‍රසිද්ධ ජීවිත අවසානය ජෝම්තුමාගේ 19ට යමු. ජෝම්තුමාගේ 19 වෙනි පරිච්ඡේදයේ ඔන්න ප්‍රසිද්ධ ජීවිතය අවසාන වෙන තැන ජෝම් 19 26 වෙනි වගන්තිය. ජෝම් 19 26. එකල ජේසුස් වහන්සේ කියන්නේ සිය මෑණියන්ද හරිද? තමා ප්‍රේම කළ ශ්‍රාවකයාද ළඟ සිටිනු දැක. වැඩිහිටි ඔක්කොමලා කියනවාද? ශ්‍රාවකයාද වැඩ ළඟ සිටිනු දැක. එතකොට ප්‍රසිද්ධ ජීවිතය අවසානයේ කවුද ඉන්නේ? දේව අම්මා. ප්‍රසිද්ධ ජීවිතයේ ආරම්භයේ අම්මා ඉන්නවා, අවසානයේ අම්මා ඉන්නවා. හොඳට මතක තියාගන්න. ඒ කියන්නේ ජෝන්තුමා ආරම්භ වෙන තැනයි අවසාන වෙන තැනයි. ඒතර ජෝන්තුමා ප්‍රසිද්ධ ජීවිතයේ අවසානයේ අපි යමු ආයි ජෝන්තුමාගේ දෙවනි පරිච්ඡේද. ඔන්න බලන්න දේවම්මගේ වැදගත්කම ජෝන්තුමා කතා කරන විදියට. අපි යමනවා ජෝම් දෙවනි පරිච්ඡේදේ 12 වෙනි වගන්තිය ප්‍රාතිහාර්ය කලයින් පස්සේ ජෝම් දෙවනි පරිච්ඡේදේ 12 වෙනි වගන්තිය. ඉන්පසු කියන්නේ. හයි හැමෝම කියන්නේ වැඩි හිටියෝ. ඉන් පස්සේ කියන්නේ මොකද්ද ප්‍රමාන්තේනේ? ඊට පස්සේ හරි. මොකද්ද ඊට පස්සේ? මොකක් වුණාට පස්සේද මේ කතා කරන්නේ? කානාන් නුවර වතුර වයින් කරයි පස්සේ. ඔන්න බලන්න වතුර වයින් කරන සිද්ධියට පස්සේ දේව අම්මා කොහෙට යන්නේ නැද්ද? දේව අම්මා ගෙදර ගියා. ජේසු ප්‍රසිද්ධ ජීවිතයට සේවයට එළියට ගියාද? බලන්නට යනවා. ඉන්පසු කියන්නේ ජේසුස් වහන්සේ සිය මෑණියන්ද සොහොයුරන්ද ශ්‍රාවකයන්ද සමග කපර්නාමුවට වැඩියසේක. ජේසුගේ ගම කපර්නාමුවද? ප්‍රමාන්තේනි හයින් කියන්නේ. එහෙනම් ප්‍රසිද්ධ ජීවිතයට යන්නේ ජේසු කාත් එක්කද? දේව අම්මා එක්ක. ප්‍රශංසා වේවා. කැගල කියන්නේ දකුණු අතේ ලොට සොන්. ප්‍රශංසා වේවා. හාලෙලූයා. ප්‍රශංසා වේවා. මම ආදර ප්‍රේමවන්තයනි. එනිසා මේක සුවිශේෂයේ තියෙන සුවිශේෂ වූ රහසක්. සුවිශේෂ වූ රහසක්. එනිසා සුවිශේෂ වූ රහසක් නිසා මොකද වෙන්නේ? ඒ කියන්නේ ඒක උන්වහන්සේ කතා කරලා කියනවා දේව අම්මා ප්‍රසිද්ධ ජීවිතයට ආරම්භ කරද්දී ජේසුත් එක්ක ඒ වචනය උන්වහන්සේ ලියන්නේ මෑණියන් එක්ක ප්‍රසිද්ධ ජීවිතයට ගියා කියලා. මයාදර ප්‍රමාන්තේ ප්‍රසිද්ධ ජීවිතය අවසාන වෙන කුරුස පාමුලදී ජේසුගේ ජීවිතය නතර වෙනවා. ජෝම්තුමාගේ 19 26 වෙනි වගන්තිය. ජෝම් 19 26 වෙනි වගන්තිය. එතකොට ජේසුගේ ප්‍රසිද්ධ ජීවිතයේ පුරාවට ජේසු අම්මා ඉන්නවා. 26 වෙනි පරිච්ඡේදයේ 19 26 වෙනි වගන්තියේ කියනවා බලන්න. ජේසු මේ ලෝකයෙන් යන්නට කලින් ඒ අම්මව දීලයි මේ ලෝකයෙන් යන්නේ. එතන මම ආදර ප්‍රේමවන්තේනි. ඒ කියන්නේ ජේසු ජේසු ඒ අම්මත් එක්ක තියෙන ගනුදෙනුව ජේසු නතර කරන්නේ නැහැ කියනවා. අයත් එක්ක ජෝන්තුමා ප්‍රේම කළ ජුනාසේ ප්‍රේම කළ ගෝලයා දිහා බැලලා කියනවා මෙන්න ඔබේ අම්මා. ඊට පස්සේ අම්මා කියලා දිහා බැලලා කියනවා මෙන්න ඔබේ පුතා. ඊට පස්සේ බලන්න ඊළඟ වන්ති ගන්න. ඉන්පසු කියන්නේ එම ශ්‍රාවකයාට කතා කොට උන්වහන්සේ එම ශ්‍රාවකයාට කතා කොට මෙන්න ඔබේ මෑණියෝ. ඒ කියන්නේ මොකද්ද කියන්නේ? ඔබේ අම්මා. මෙන්න ඔබේ අම්මා. නම මොකද්ද?
කාටද කියන්නේ? කාටද කියන්නේ? කාටද කියන්නේ? හයින් කියන්න ප්‍රමාන්තෙනි. කාටද කියන්නේ? එම ශ්‍රාවකයා කියන්නේ කාටද? උන්වහන්සේ ප්‍රේම කළ ශ්‍රාවකයා මිසක් නමක් තියනවද? නමක් නැහැ. ඒ කියන්නේ ජේසු ආදරේ නම් මෙන්න මගේ අම්මා. මෙන්න ඔබේ අම්මා. ඒ කියන්නේ ජේසු ආදරේ කෙනෙක් නම් ඔබ ඒ ආදරේ කෙනාට උන්වහන්සේ ඒ අම්මව දෙනවා මයි ආදර ප්‍රමාන්තේනි. ප්‍රේම කළ ශ්‍රාවකයා. ඒ කියන්නේ ශ්‍රාවකයා කියලා කියන්නේ යවන ලබන තැනත්තා. ජේසු එක්ක ජේසු ආදරය කර අනිත් අය හිටියා. ජේසු ශ්‍රාවකේ ගොඩාක් හිටියා. හැබැයි මේ ශ්‍රාවකයාගේ විශේෂත්වය මොකද්ද? ජේසු ආදරය කළ ශ්‍රාවකයා. ඒ කෙනාටයි කියන්නේ මෙන්න ඔබේ අම්මා කියලා. ප්‍රශංසා වේවා. හැම කෙනෙක්ම දකුණවා තියනට සුවන්. ප්‍රශංසා වේවා. කෑ ගහලා කියන ප්‍රශංසා වේවා. හාලෙලූයා. ප්‍රශංසා වේවා. සංවිධානය කරන අය, පූජාව, දිව පූජා සංවිධානය කරන අය පියතුමාව දැනුවත් කරන්න සත්පුරුෂ වහන්සේ වඩම්මන්නට තියෙනවා කියන එක. කරඬුව සහ සත්පුරුෂ වහන්සේ වඩම්මන්න අවසානයේ අපි නමස්කාරය තුලයි මෙහි අවසාන කරන්නේ. කවුරු හරි සංවිධානය කරන අය පියතුමාව දැනුවත් කරන්න සත්පුරුෂ වහන්සේ වඩම්මන්නට අවසානයේ සූදානම් කරන්නට කියලා සත්පුරුෂ ආශිර්වාදයට. හරි. ඒක පැත්තක තියන්න. දැන් මොකද වෙන්නේ? එතකොට ඒ ශ්‍රාවකයා මොකද කරන්නේ? මෙන්න ඔබේ මෑණියෝයි වදාළසේක. ඒ මොහොතේ සිට කියන්න. මොන මොහොතද? ජේසු කියද්දී මෙන්න ඔබේ අම්මා කියපු වෙලාවේ ඉඳන් මොකද වෙන්නේ? ඒ ශ්‍රාවකයා කියන්න තම නිවසට ඇය පිළිගත්තේය. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. ප්‍රශංසා වේවා. මම ආදර ප්‍රමාන්තයනි, ජේසු ආදරය කරන කෙනාගේ ගෙදරයි ජේසු අම්මා ඉන්නේ. ඒ ගෙදර තියෙන්නේ කතෝලිකයන්ට විතරයි. වෙන කිසිම මූලධර්ම සභාවකට ශ්‍රාවකයෝ ඉන්නවා. හැබැයි ජේසු ආදරය කරන ශ්‍රාවකයෝ ඉන්නේ කතෝලික සභාව විතරයි. වෙන කිසිම තැනක ඒ අම්මව ඒ විදිහට පිළිගන්නේ නැහැ. ඕන තරම් දකින්නවා දෙවමෑණියන්ගේ සුරුවම කඩලා විසි කරලා දානවා. නැත්නම් සුරුවම් පිටින් කොහේ හරි මුල්ලක දාලා තියනවා. අහක් කරනවා. මොකද මුල්ධර්මවාදී සභහ එයාලා බයිබලයම පාවිච්චි කරලා එයාලා රවට්ටලා කියනවා ඔබ කරන්නේ රූප වන්දනාවක්. දේව මෑණියෝ කියන්නේ, දේව මෑණියෝ කියන වචනයත් වැරදි. දේව මෑණියෝ කියන්නේ මොකක්ද? දෙවියන්ගේ අම්මා කියන එක. දේව මෑණියෝ කියන්න පුළුවන්ද? එතකොට ඒගොල්ලෝ අහනවා දේව මෑණියෝ කියන්නේ කොහොමද? දෙවියන්ගේ අම්මා. දෙවියන්ට අම්මා කෙනෙක් ඉන්න පුළුවන්. දේව මෑණියෝ කියන වචනේ කොහෙද තියෙන්නේ? ලුක්තුමාගේ පළවෙනි පරිච්ඡේදය. දේව මෑණියගේ පළවෙනි වචනේ කියන කොහෙද තියෙන්නේ? දේව අම්මා කියන වචනේ කොහෙද තියෙන්නේ? අපි දේව අම්ම දේව අම්ම කියලා කියන්න වචනය කොහෙ තියන්නේ? ලුක්තුමාගේ පළවෙනි පරිච්ඡේදයේ හරි ලස්සනට උන්වහන්සේ ඔබට මම මතක් කරනවා. ලුක්තුමාගේ පළවෙනි පරිච්ඡේදයේ ඔන්න බලන්න එලිසබෙත්තුමි කතා කරන වචන. එලිසබෙත්තුමි ශුද්ධාත්මයන්ගෙන් පූර්ණ වෙලා කතා කරද්දී කතා කළා කියනවා ලූක් 1:41. ප්‍රශංසා වේවා. හාලෙලූයා. ප්‍රශංසා වේවා. ලූක් 1:41. මොකද යකරු පොඩි ලොකු කරන්න පුළුවන්. හරි. එලිසබෙත් මරියතුමියගේ කියන්න ආචාර බස් ඇසු කල ඇගේ කුසෙයි දරුවා ඉපිලෙන්නට වන එවිට එලිසබෙත් ශුද්ධාත්මයන්ගෙන් පූර්ණව හැමෝ කෑගහලා කියන්න මාඩින් උතන් අනමින් ඔබ වනිතාවන් අතර අතිශයෙන් ආශිර්වාද ලද්දීය. ඔබ කුස ඔත් දරු ඵලයද ආශිර්වාද ලද්දේය. දැන් මේක කියන්නේ කොහොමද? ශුද්ධාත්මයන් වහන්සේගෙන් පිරිලා ශුද්ධාත්ම ආලේපය ලැබිලා එලිසබෙත් මේ කෑගාලා කියනවා. ශුද්ධාත්ම ආලේපයෙන් කතා කරන්නේ.
එයාගේ බලයකින් නෙමෙයි, එයාගේ මෙහෙවීමකින් නෙමෙයි, සුදාත්ම ආලේපෙන් කතා කරලා කියන්නේ මේ දේ. ඒ ආලේපෙන් කතා කරද්දි එලිසබෙත් මේ දන්නේ නැහැ යා මොකද කියන්නේ කියලා. සුදාත්ම යනවා යාව පාවිච්චි කරනවා. ඊට පස්සේ වචනය කියනවා. ඊළඟ වගන්තිය ගන්න. ඊළඟ වගන්තිය ගන්න. ඊළඟ වගන්තිය. මාගේ සම්මිදානන් වහන්සේගේ මෑනියන් මොකද එලිසබෙත් මේ සුදාත්මෙන් පූර්ණ වෙලා කියන්නේ? මගේ ස්වාමින් වහන්සේ කියන්නේ කාටද? දෙවියන් වහන්සේට. මගේ ස්වාමින් වහන්සේගේ මෑණියෝ මා වෙතට එන්න තරම් මම කවුද? මගේ ස්වාමින් වහන්සේගේ අම්මා. ඒ කියන්නේ ස්වාමින් වහන්සේ කියලා කියන්නේ දෙවියන්ගේ දේව මෑණියෝ කියලා කියන්නේ ඒකටයි. කතෝලික සභාව මේ වචනය ගන්නේ උන්වහන්සේගේම සුවිශේෂය හරහා.